එක්ස්පීරියන්ස් වල කොමන් ෆීචර්ස් යටතේ 11 වෙනි වීඩියෝ තමයි මේ වීඩියෝ එක. මේ වීඩියෝ එකේ මම බොහෝ විට කියන්න උත්සාහ කරන්නේ ඔබ්ජෙක්ට් එම්බෙඩඩ් ඇන් ලින්කින් කියන ෆීචර් එක තමයි කතා කරන්නේ. දැන් ඔය ඔෆිස් කටයුතු කරන්න ගොඩක් ආයතන ඔෆිස් පැකේජ් එකක් නිර්මාණය කළ වෙනද පළට දෙන ඔෆිස් පැකේජ් එකක් කියවා මේ පැකේජ් එකේ ඔෆිස් එකක් සම්බන්ධව කරන්න ඕන ලිපි ලේඛන සකස් කිරීම, data analysis කරන ඒවා, tables වල data organize කරගන්න ඒවා, අවශ්‍ය කරන drawings අඳින ඒවා, ඒ වගේ ඒවා කරගන්න තියෙන offices වල. ඉතින් ඒවා සඳහා ආයතන software bundles packages නිර්මාණය කරලා යනවා. ඒතර Microsoft Office කියන්නේ වගේ package එකක්, LibreOffice කියලා කියන්නේ වගේ package එකක් Linux වලට ලියපු. ඒතර Microsoft Office 7 Windows මෙහෙම පද්ධතිය මතයි දාවන වෙන්නේ. ඒතර මේවයි word processing software එකක්, electronic spreadsheet software එකක්, presentation software එකක්, database management software එකක්, drawing software එකක්, සමහරවිට browser එකක්, ඒ වගේ software අඩංගු කරලා ලේවනවා. ඉතින් ඒක bundle එකක් කියලා තමයි කියන්නේ. ඒතර Microsoft Office package එක install කරපුවාම ඔය කියපු වර්ග වලින් software එක ගන්න install වෙනවා පරිගණකයට. එතකොට මම LibreOffice package එක ගරගෙන install කරවුවොත් Linux වලට word processor එකක්, electronic spreadsheet එකක්, ඒ වගේම presentation and database management software එකක් install වෙනවා. දැන් මේ packages අතර තියෙන software වල තමයි ওই link object linking and embedding කියන feature ගොඩක් වෙලාවට සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් අපිට පුළුවන් database management software එකක් තියෙනවා නම් ඒ software එකේ tables වලට බහුවිට data store කරලා තියාගන්න තමයි database management software පාවිච්චි කරන්නේ. ඒවයි tables වල tables විවිධ විදිහට තමන්ට ගැළපෙන විදිහට organize කරලා ඒව අතර relationships සම්බන්ධතා ගොඩනගලා ඒ table එක database එකක් හැටියට ඔන්න save කරගන්නවා. එතකොට දැන් මේ tables වල අවශ්‍ය values තියෙනවා. ඔන්න මේ values පාවිච්චි කරලා excel වගේ software පාවිච්චි කරලා chart එකක් අඳින්න පුළුවන්. එතකොට මේ excel sheet එකට අර values enter කරන්න ඕනේ නැහැ. excel මොකද කරන්නේ? අර ms access වල තියෙන නැත්නම් database management software එකේ තියෙන tables වල තියෙන values පාවිච්චි කරලා ඔන්න chart එක නිර්මාණය කරනවා. එතකොට excel වල තමයි chart එක තියෙන්නේ. ඒකට අදාළ values තියෙන්නේ access වල. එතකොට මේක chart එක හදලා ඔන්න word processing software පාවිච්චි කරලා report එකක් generate කරනවා. ඒක අදාළ ප්‍රදේශයේ lock කර දෙන්න හරි තමන්ගේ ආයතනයේ lock කර දෙන්න හරි එමත් office එකේ බොස්ට දෙන්න report එකක් generate කරනවා. ඉතින් මේ report එකට ඔන්න අපි හිතමු excel වල තියෙන අර chart එකේ copy එකක් ගන්න ඕනේ. එතකොට දැන් මේ chart එක excel වල තියෙන හින්දා word වල මේ chart එක වෙනම අඳින්න ඕනමාවක් නැහැ. එතකොට මේ මේවා කරගන්නේ object linking and embedding කියන feature එක හරහා. මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා පෙන්නන්නම් ඒක කොහොමද කරන්නේ කියලා. නමුත් මම මගේ data මං ඇතුළත් කරලා නැහැ database management software එකට. මම මොකද තමයි Linux based system එකක් පාවිච්චි කරන්නේ. ඒකෙදි මම database management software එක install කරලා නැහැ. නමුත් ඔබට මම ඒක ඉතිරි කරනවා ඒ database software එකට තියෙන tables පාවිච්චි කරලා calc එකේ chart එක ඇඳගෙන ඒ chart එක writer software එකට ගන්න කියන එක. එහෙම නැත්නම් ඔයගොල්ලෝ Windows නම් පාවිච්චි කරන්නේ ඔයගොල්ලෝ තව help features කියවලා අන්තර්ජාලයට ප්‍රවිෂ්ට වෙලා අධ්‍යයනය කරන්න මේ object and linking කියන එක කොහොමද කරන්න කියලා. ඒතර access වල table එකේ තියෙන values පාවිච්චි කරලා excel වල chart එකක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න. ඒ chart එක copy එකක් word වලට අරගෙන report එකක් කොහොමද generate කරන්න කියලා බලන්න. දැන් අපි බලමු මේකේ තියෙන වාසිය මොකක්ද කියන එක. ඔන්න මම LibreOffice Calc කියන ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරලා student marks කියලා data table එකක් enter කරලා excel මේ calc එකට ඒකේ chart එකක් මම හදලා තියෙනවා. නමුත් මෙතන මම data enter කරලා තියෙන්නේ spreadsheet එක තමයි. access නැත්නම් database management software එක නෙවෙයි. මේකටම enter කරලා ඒකෙන් තමයි values අරගෙන තියෙන්නේ. එතකොට දැන් මේ values මට මේ chart එක සහ මේ table එක හිතමුකෝ දැන් මට ගන්න ඕනේ කියලා word වල report එකක් generate කරන්න. එතකොට මම කරන වැඩේ ඔන්න LibreOffice Writer program එක load කරගන්න. load කරලා එතන මම clipboard එකට දාලා තියෙන text වර්ගයක් ඒ ටික මම මෙතන paste කරගන්නම්. ඔන්න student report එක හදන්නයි මම දැන් හදන්නේ.
ඒක ස්ටඩන් රිපෝට් of ABC ස්කූල් කුරුණෑගල තමයි රිපෝට් එක නම අවුරුද්ද 2017 තර්ඩ් ටර්ම් එකේ රිසර්ච් දැන් මේ රිපෝට් එකට අවශ්‍ය චාට් එක ගන්නේ අර කැල්ක් එකේ තියෙන මෙන්න මේ චාට් එක දැන් ඒක ගන්නේ කොහොමද කියලා බලමු දැන් සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකේ එඩිටර් එකට අපි ෆයිල් එකක් ගන්න එක්ක ෆයිල් ගිහිල්ලා ඕපන් ගිහිල්ලා එහෙම නැත්නම් එක්ස්පෝර්ට් ගිහිල්ලා එක්ක ෆයිල් ගිහිල්ලා ඕපන් ගිහිල්ලා එහෙම නැත්නම් ඕපන් රිමෝට් ෆයිල් එහෙම නැත්නම් ඉම්පෝර්ට් කරගන්න මේක ඉම්පෝර්ට් කියන එක මේක නැහැ එහෙම නැත්නම් අපි ඉම්පෝර්ට් කරගන්න නමුත් දැන් මෙතන විශේෂ දෙයක් තියෙනවා ඔබ්ජෙක්ට් එක ලින්ක් කරගන්න ඕනේ අර එක්සෙල් වල තියෙන එක දැන් ඔන්න මම ඒ සඳහා අපි පාවිච්චි කරන ඉන්සර්ට් දැන් මේක මම දැනගත්තේ කොහොමද හෙල්ප් එක කියවලා එමත අන්තර්ජාලයට ගිහිලා තමයි මේ මේ ෆීචර් එක ගැන මම දැනගත්තේ. ඉතින් ඒක තියෙන්නේ මේ ඉන්සර්ට් කියන එකේ ගිහිල්ලා මෙතන ඔබ්ජෙක්ට් ගිහිල්ලා ඒකේ ඔබ්ජෙක්ට් ලින්ක් ඉන්න නැබ්ඩින් කියන මෙන්න මේ කමාන්ඩර් ක්ලික් කරනකොට ඩයලොග් බොක්ස් එකක් තමයි එන්නේ. රයිට්. එතකොට ඒකේ ක්‍රියේට් නිව් යන්නේ නැහැ මොකද මට අලුතෙන් මේ ස්ප්‍රෙඩ්ෂීට් එක නිර්මාණය කරන්න ඕනේ නැහැ. දැන් නිර්මාණය කරපු එක තියෙනවානේ. නිර්මාණය කළා නැත්තම් මම ක්‍රියේට් නිව් ගිහලා මේ ස්ප්‍රෙඩ්ෂීට් සිලෙක්ට් කරලා ඕකේ කරනවා. එතකොට මට එතන අවස්ථාවක් දෙනවා සොෆ්ට්වෙයාර් ෂීට් එකක් පාවිච්චි කරලා චාට් එකක් නිර්මාණය කරන්න. මම මෙතන ක්‍රියේට් කරපු එකක් තියෙන හින්දා මම ඒක මාක් කරලා සර්ච් ගිහිල්ලා මම ડોකියුමන්ට් ෆෝල්ඩර් එකේ ඒක දාලා තියෙන්නේ. ස්ටුඩන්ට් මාක්ස් කියන මෙන්න මේ ෆයිල් එක ඕපන් කරගන්නවා. ඔන්නේ ෆයිල් එක මෙතෙන් ආවා. ආවහම මම ඒක මෙන්න මේ මතක තුමේ link to file. ඒක ෆයිල් එක මේ මෙතෙන්ට එන ෆයිල් එක හෝම් වල තියෙන S සෝමරත්න ඩිරෙක්ටරියේ තියෙන ડોකියුමන්ට් ෆෝල්ඩර් එකේ තියෙන ස්ටුඩන්ට් මාක්ස් වල link කරන්න කියන එකයි කියන්නේ. එහෙම link කරුවොත් තමයි මම මේ ස්ටුඩන්ට් ෆයිල් එක යම් වෙනස්කමක් calc program කරා කෙරුවොත් ඒක මෙතනත් වෙනස් සිදුවන්නේ. එහෙම මේක link කරේ නැත්නම් ඒ දේ සිදුවන්නේ නැහැ. එහෙම වුණොත් මේ object and linking කියන එකේ අර වටිනාකම නැති වෙලා යනවා. රයිට් දැන් මේක link කරනවා. ඉතින් මේ මේකේ තියෙන දේවල් සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් මේ මේ help button එකට click කරලා මේකට අදාළ කරුණු වලට අදාළ help එක ගන්න පුළුවන්. මම click කරලා පේනවා. ඔන්න click කරපුවාම ඒකට insert OLE object කියන එකේ help එක තමයි එන්නේ. ඉතින් ඒකේ මොනවද ඒවෙන් කරන්න කියන එක මේ link to file කියන එකේ මොනවද කරන්න කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඉතින් යන්නේ ඒක ඒතර common feature එක help එක ගැන මෙතන තියෙනවා ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. ඔන්න දැන් එහෙම search කරලා ඒක අරගෙන link කියන එක tick එකක් දැම්මම okay කරනවා. රයිට්. ඕකේ කරපම ඕඩ පේනවා. ඔන්න මෙතෙන්ට ඒ ෆයිල් එක ආවා. දැන් මේ ෆයිල් එක මම සේව් කරනවා. ඒක මම දාන්නම් student report කියලා. ඔන්න student report කියලා තමයි මම මේ ෆයිල් එක සේව් කරන්නේ. හරි. දැන් මේකේ එඩිටර් එකට අර calc program එකේ තියෙන මේ එක ඇවිල්ලා තියෙනවා. දැන් හිතන්නකෝ මේකේ අපි බලමු අඩුවෙන්ම කාටද ලකුණු තියෙන්නේ මාලාට නෙමෙයි කමා වැඩිම ලකුණු තියෙන්නේ මාලාට අපි මාලාගේ ලකුණු අඩු කරමුකෝ මේකේ රයිට් මෙතෙන්ට ඇවිල්ලා මේක report file එක මේක තමයි spreadsheet file එක රයිට් මෙතෙන්ට ඇවිදී මාලාගේ ලකුණු මම 20ක් විතර දාලා එන්ටර් කරපුවාම මම තාම එන්ටර් කරේ නැහැ එන්ටර් කරතොත් ඔයාලට පේන්නේ මෙතන marks අඩු වෙනවා ඔටෝමැටිකලි රයිට් එන්ටර් කරපුවාම ඔන්න ඒක අඩු වුණා 20කට මෙතන දැන් අඩු වුණා. දැන් ඒ අඩු වුණ එක උනේ memory එකේ තාම. මම මේක original file එකේ මේ වෙනස save කරන්න මෙතෙන් ගිහිල්ලා save button එකට click කරනවා. click කරපුවාම ඔන්න මේ වෙනස අර hard disk එකේ save වෙලා තියෙන file එකේ save වෙලා අලුතෙන් save වුණා. ඒතකොට ඒ file එකට link වෙලා තිනවා word වල තියෙන මේ file එක. දැන් මේකේ තාම මාලාගේ ලකුණු 100යි තියෙන්නේ. නමුත් අරකේ 20 තියෙන්නේ. එතකොට අපි දැන් කරන්න යන්නේ මෙතෙන් ගිහිල්ලා file ගිහිල්ලා අපි කියනවා ඒක රීලෝඩ් කරගන්න කියලා. මේ මේ ෆයිල් එක නැවත රීලෝඩ් කරගන්න කියලා. ඒකට ක්ලික් කරනකොට මෙයා කියනවා the this document contains one or more links to external data. බාහිර data වලට මේක link කරලාලු තියෙන්නේ. Would you like to change the document and update all links to get most recent data? දැන් අපිට කරගන්නත් ඕනේ ඒකනේ. අලුතෙන්ම save වෙච්ච data වලට අනුව මේක update කරන්නද කියලා ඔයා අහන. මම කියනවා yes කියලා. yes කියලා දුන්නාම අන්න මේක පෙන්නවා මෙතන මාලාගේ ලකුණු 20යි කියලා. බලන්න මෙන්න මේකේ තමයි මේකේ තියෙන වැදගත්කම. ඒතකොට මම මේ software දෙකක් object and linking ක්‍රමයට මේක ගත්තේ. නමුත් ඇත්තටම ඔය office package එකක තියෙන සියලුම ඒවා පාවිච්චි කරලා object linking ක්‍රමයට file හදලා තියාගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ එහෙම file link කරලා තියාගත්තාම ඒ file වල දිගටම එහෙම link කරලා තියාගෙන ඒ file මකන්න ගියොත්
ඩිලීට් කරන්න ගියොත් මේ ලින්කින් එකේදී විවිධ ගැටලු මතුවෙනවා. මොකද මේ ප්‍රෝග්‍රෑම් ලෝඩ් වෙනකොට එයාලා කියනවා ඒ ෆයිල් එක නෑ, මොකද කරන්නේ, අර මේ ප්‍රශ්න ගොඩක් එනවා. නමුත් සංකීර්ණ වශයෙන් නෙවෙයි, නමුත් පහසුවට වැඩේ කරගන්න නම් ඩේටා ඩුප්ලිකේෂන් කියන එක වළක්ව ගන්න නම් ඔන්න ඇක්සස් වලට එන්ටර් කරපු ඩේටා පාවිච්චි කරලා එක්සෙල් ෂීට් එකක චාර්ට් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ චාර්ට් පාවිච්චි කළා, ඒක චාර්ට් එක විතරක් නෙමෙයි, එක්සෙල් වලට ටේබල් එක ඩේටා පාවිච්චි කරලා චාර්ට් එක ගන්න ඕන, වර්ඩ් වලට එක්සස් වල තියෙන ටේබල් එකක් වෙනම ලින්කයක් දාගන්න, හරි, එහෙම ඩේටා එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් මේ ඔබ්ජෙක්ට් ලින්කින් නැත්නම් එබ්බින් කියන ෆීචර් එක හරහා. එහෙම වුණාම වඩා පහසුවෙන් ඉතා කෙටි කාලයකින් රිපෝට් ජෙනරේට් කරගන්න පුළුවන්. හේතුව මොකද, දැන් තමත් අවශ්‍ය වෙන ඩේටා සිස්ටම් එකකට නැත්නම් පරිගණක පද්ධතියකට ඇතුළත් කරලා තියෙන නිසා. බොහෝ විට දියුණු රටවල් වල අන්තර්ජාලය හරහා විතර නෙවෙයි, නෙට්වර්ක් හරහා පවා මේ ඔබ්ජෙක්ට් ඇන් ලින්කින් කියන ක්‍රමයට සොෆ්ට්වෙයා අතර දත්ත හොමාරු කරලා සිත්තද ගන්නා සුළු ආකාරයේ රිපෝර්ට්ස් එකට ජෙනරේට් කරගන්නවා. ඉතින් ලංකාවේ අපිත් මේකට පුළුවන් තරම් එහෙම ඔබ්ජෙක්ට් ලින්කින් ක්‍රමය පාවිච්චි කරන්න උත්සාහ කරන්න. එහෙම වුණාම තමන්ගේ කාලය එන්ඩ් යූසර් කෙනෙක් හැටියට ඉතිරි වෙනවා. එහෙම නැත්නම් ඔෆිස් එකක වැඩ කරන කම්පියුටර් ඇප්ලිකේෂන් ඇසිස්ටන්ට් කෙනෙක් හැටියට තමන්ගේ කාලය ඉතුරු වෙනවා ඩේටා අනවශ්‍ය විදිහට එන්ටර් කිරීමෙන් වලකින නිසා. හොඳයි, ඊළඟට තවත් වීඩියෝකින් අපි තවත් විශේෂ කොමන් ෆීචර්ස් කීපයක් ගැන සාකච්ඡා කරලා ඒ වීඩියෝ එකෙන් අපි කොමන් ෆීචර්ස් පිළිබඳ කටයුතු නැත්නම් දැනුම අවසන් කරමු.